ඉසිවර සහන ජෝත්ස සේවය හා සම්බන්ධුණු ඔබ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනේන දිනපතා ලග්න පලාපල, සතිපතා ලග්න පලාපල, ඒවගේම මාසික ලග්න පලාපල, ඒවගේම වාර්ෂික ලග්න පලාපල අන්තර්ජාලයට මුදාහල සැනින් ඔබගේ දුරකථනයට ලබා ගැනීම සඳහා අපගේ YouTube LK channel එක subscribe කරලා ඒ bell icon එක මත click කරලා තබා ගන්න. එවිට අප අන්තර්ජාලයට මුදා හරින video එසැයින් ඔබට බලා ගැනීමේ හැකියාව අත්වෙනවා. ඒ වගේම ඔබගේ අදහස් comment එකක් විදිහට දක්වන්න අදහස් හා යෝජනා සියලුම දේවල් අපිට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ video ඔබගේ යාළුවන්ටත් බලන්න, share කරන්න, like කරන්න, ඔබගේ යෝජනා අපට දන්වන්න. ඒ වගේ ඉසිවර සහන ජෝත්ස සේවය හා හැමදාම රැඳී ඉන්න ඔබට බොහොම ස්තුතියි. ඉසිවර සහන ජෝත්ස සේවය ගෙන එන සතියේ සුබ නැකත් මාලාවත් සමඟයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉසිවර සහන ජෝත්ස සේවය ඔබට මේ ගෙන එන්නේ 2019 ජූලි මාසයේ 8 වෙනි සතුදා සිට 14 වෙනි ඉරිදා දක්වා සතිය තුළ, ගත වෙන සතිය තුළ පවතින ඔබගේ දෛනිකව ඔබට සිද්ධ වෙන, ඉටු කරන්නට සිද්ධ වෙන, පටන් ගන්නට සිද්ධ වෙන, කරන්නට සිද්ධ වෙන සමහර බොහෝ කාරණාවන් වලට අවශ්‍ය කරන ඒ සියලුම කාරණාවන් වලට කිසිදු ගැටලුවක් නැතිව භාවිතා කරමින් යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකි සුබ නැකත් මාලාවක් තමයි ඒ සතිය දින 7ට තියෙන ඉතාම ප්‍රබලම සුබ නැකත් කීපයක් තමයි මේ ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. සමහර දවස් වලට සුබ නැකත් යෙදෙන්නේ නැති නිසා මම මේ සමහර දවස් වලට මේවා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නැති දවස් වලට ඒ නිසා ඔබට මේ සතිය තුළ උදා වෙන ප්‍රධානම නැකත් ටික පමණයි මම මෙතනදී ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒ දවස් වලට, මේ සතිය තුළ, මේ යෙදෙන දවස් වලට මේ දේවල් ඔබ අනිවාර්යයෙන්ම ඒ වෙලාවට ඒ කියලා තියෙන විදිහට සැලසුම් සහගතව ඒ දේවල් භාවිතා කරලා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට කියලා ඔබට මම සිහිපත් කරනවා. අපි බලමු ජූලි මාසේ මේ 8 වෙනිදායින් පටන් ගන්න සඳුදා දවසේ නැකත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා එදා දවසට නැකතක් සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම තමයි දෙවෙනි දවස අඟහරුවාදා දවසටත් සුබ නැකතක් යෙදෙන්නේ නැති නිසා එදාටත් සඳහන් කරන්න නැහැ. ඊළඟට පළවෙනිට මේ සතිය තුළ නැකතක් යෙදෙන්නේ 10 වෙනි බදාදා. ඒ නිසා 2019 ජූලි මාස 10 වෙනි බදාදා දින උදේ 9:15 9:26 අතර දක්වා පවතින නැකත් කාලය තුළ ඔබට ඔබගේ සියලුම කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් ඒ වෙලාව. මම අය සඳහන් කරන 10 වෙනි බදාදා උදේ 9:15 9:26 අතර කාලය ඔබට භාවිතා කරන්න පුළුවන්. මේ වෙලාවේ ගුරුගේ කාලහෝරාවේ, සිකුරුගේ පංචම කාලහෝරාවේ, සිකුරුගේ සූක්ෂම කාලහෝරාවක් තමයි පවතින්නේ. ඒ වගේම රාහු කාලය එදා දවසට පස්වරු 12:01 ඉඳලා පස්වරු 1:31 දක්වා පවතිනවා රාහු කාලය. මරු සිටින දිසාව වෙන්නේ නිරිත. එතකොට එදාට සුබ දිසාව බවට ඔබට පත් වෙන්නේ උතුරු දිසාව. ඒක තමයි ඔබට 10 වෙනිදාට යොදා ගන්න පුළුවන් මේ විදිහට ඔබගේ සියලුම කටයුතු සඳහා ඒ නැකත් වේලාව. ඊළඟට නැකත් කාලාවක් පවතින්නේ 2019 11 වෙනි බ්‍රහස්පතින්දා. එතකොට 2019 11 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:38 9:42 අතර කාලය ඔබට යොදා ගන්නට පුළුවන් ඔබගේ සියලුම සුබ කටයුතු සඳහා. ඒ වගේම 9:46 9:50 අතර කාලයක් ඔබට යොදා ගන්න. මම මේ බ්‍රහස්පතින්දා දවස ගොඩක් නැකත් යෙදෙන නිසා සහ ගොඩක් අය වැඩ කටේට යොදා ගන්න දවසක් නිසා එදා දවසට මම සුබ නැකත් වේලාවල් දෙකක් සඳහන් කරනවා. 9:38 9:42 අතරත්, ඒ වගේම 9:46 9:50 අතරත් කාලය තුළ ඔබට සියලුම කටයුතු සඳහා මේ නැකත් වේලාවන් දෙක භාවිතා කරන්නට ඔබට පුළුවන්. විශේෂයෙන්ම මම සඳහන් කරේ 11 වෙනි බ්‍රහස්පතින්දා. එතකොට 9:46 9:50 අතර කාලය තුළ විශේෂයෙන් ඔබට මේ කාලය තුළ සිකුරුගේ කාලහෝරාව උදා වෙලා තියෙනවා. සඳුගේ පංචම කාලහෝරාවේ සූක්ෂම, ගුරුගේ සූක්ෂම කාලහෝරාව තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම පෙරවරු 9:38
නමයයි හතලිස් දෙකත් අතර කාලය තුළ යෙදිලා තියෙන්නේ සිකුරුගේ කාල හෝරාවේ, සඳුගේ පංචම කාල හෝරාවේ, සඳුගේ සූක්ෂම කාල හෝරාව. එනිසා විස කාල හෝරාවල් ඒ සියලුම දෝෂ තත්ත්වයන් ඉවත් කරලා තමයි මේ එකත් හදලා තියෙන්නේ. එනිසා ඔබට මේවා බයනතු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි එදා දවසේ බ්‍රහස්පති දවසේ රාහු කාලයේ තියෙන්නේ පස්වරු 1:31 ඉඳලා පස්වරු 3:01 දක්වා කාලය තුළ. මරුසිටින දිසාව බවට පත් වෙන්නේ බ්‍රහස්පති දිනේ දකුණු දිසාව. ඔබට සුබ දිසාව වෙන්නේ එදා දවසේ මේ සියලුම කටයුතු සඳහා උතුරු දිසාව. උතුරු දිසාව තමයි ඔබගේ සුබ දිසාව බවට පත් වෙන්නේ. ඊළඟට අපි බලමු මේ සතියේ 12 වෙනිදාට. 12 වෙනි සිකුරාදා උදේ 8:51 උදේ 9:02 අතර තමයි නැකත් කාලයේ දෙන්නේ. උදේ 8:51, ඒ වගේම උදේ 9:02 අතර තමයි නැකත් වෙලාවයේ දෙන්නේ. ඒ නිසා ඔබට යොදා ගන්න පුළුවන් 12 වෙනි මේ 12 වෙනි සිකුරාදා, ජූලි මාසේ 12 වෙනි සිකුරාදා උදේ 8:51 9:02 අතර කාලය තුළ උතුරු දිසාව බලාගෙන ඔබට සියලු කටයුතු සඳහා සුබ දිසාව බවට පත් කරගෙන කටයුතු කරන්න පුළුවන් සියලුම කාර්යයන් සඳහා. එතකොට රාහු කාලයේ වෙන්නේ ඒ සිකුරාදා දිනයේ පෙරවරු 10:31 ඉඳලා පස්වරු 12:01 දක්වා කාලය තුළ තමයි රාහු කාලයේ පවතින්නේ. එදා මරුසිටින දිසාව බවට පත් වෙනවා ගිනිකොණ දිසාව. ඔබට සුබ දිසාව වෙන්නේ සිකුරාදා උතුරු දිසාව. ඊළඟට 14 වෙනි සෙනසුරාදාට නැකතක් කියදලා නැති නිසා ඊළඟට අපි 14 වෙනිදාට බලමු. 14 වෙනිදා ඉරිදා දවසේ ඔබට ජූලි මාසේ 14 වෙනි ඉරිදා උදේ 9:51 සිට 10:02 දක්වා කාලය තුළ, 9:51 10:02 අතර කාලය තුළ ඔබට යොදා ගන්නට පුළුවන් ඔබගේ සියලුම කටයුතු සඳහා මේ වේලාව. එතකොට ඉරිදා දවසේ ඔබට රාහු කාලයේ පවතින්නේ පස්වරු 4:31 ඉඳලා පස්වරු 6:01 දක්වා කාලය තුළ. මරුසිටින දිසාව වෙන්නේ ඉරිදා දවසේ උතුරු දිසාව. එතකොට එදින ඔබට සුබ දිසාව වෙන්නේ මේ සියලුම කටයුතු සඳහා නැගෙනහිර දිසාව. එතකොට මේ කාලය තුළ ඔබට සඳුගේ කාල හෝරාව උදා වෙලා තියෙනවා. පංචම කාල හෝරාව සිකුරුගේ සහ සූක්ෂම කාල හෝරාවත් සිකුරුගේ සූක්ෂම කාල හෝරාව තමයි යෙදලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවන් ඔබට ඔබගේ සියලුම කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට මොන හරි ගැටලුවක් තිබුණොත් මේවා යොදා භාවිතා කරන දැන් ඔබට කතා කරලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබේ උපන් නැකතට අදාළව මේ සිහිනව නම් ඔබගේ උපන් නැකතට ගැළපෙන නැකතක් නම් යෙදලා තියෙන්නේ එදා දවසට. මම හිතනවා ඒක තවත් ඔබට ඒක සාර්ථක භාවයට පත් කර ගන්න පුළුවන්. ඒ නිසා මම ඒක ගැනත් ඔබට උනන්දු වෙන්න කියලා මතක් කරනවා. ඒ නිසා කොහොම නමුත් ඔබට පොදුවේ මේ නැකත් භාවිතා කිරීම තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඔබට කල් වේලා ඇතිව නැකතක් යොදා ගැනීමට නොහැකියාවක් පවතින වේලාවට මේ නැකත් භාවිතා කරලා ඔබට ඒ කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මම හැම වෙලෙම ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබට ඔබ කරන කටයුතු දෛනික කටයුතු සහ ඔබගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක කටයුතු සම්බන්ධයෙන් ඔබ කල් වේලා ඇතිව අඩෝ මාස 3කට කලින්වත් ජ්‍යොතිර්වේදියෙකු ලවා සුබ වේලාවක් වෙන් කරවාගෙන ඔබ ඒ කටයුතු ආරම්භ කරනවා නම් තමයි ඔබට වඩාත්ම හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතින්නේ. කොහොම නමුත් හදිසියෙ ඔබට කරන්න සිද්ධ වෙන වැඩ කටයුතු සඳහා තමයි මේ මන් එකක් සඳහන් කරේ. මේ දේවල් ඔබට භාවිතා කරලා ඔබේ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව පවතිනවා. ඔබට ඔබගේ සියලු කටයුතු සාර්ථක භාවයට පත් කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක්.